සුබ මධ්‍යහනක් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩලමත්ත ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත ත්‍රිරෝද රත් ගාස්තු අද සිට පහලට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භේ පුරාවස්තු කැණීම් කළ 18ක් අත්අඩංගුවට මාතර සිසු ඝාතන සැකකරුවන් දෙදෙනෙකු පෙරට්ටුවේදී හඳුනා ගැනීම පංච විරෝධතාවලින් තුන්දෙනෙකු මිය ගොස් 133කට තුවාල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා මෙවර විභාගය සඳහා ඉල්ලුම් කර ඇති ආයුධම් කරුවන් සංඛ්‍යාව 656641ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් ආයුධම් කරුවන් 422852 ඉල්ලුම් කර තිබෙනවා ඒ සඳහා ඉල්ලුම් කර ඇති පෞද්ගලික ආයුධම් කරුවන් සංඛ්‍යාව 233791ක් මධ්‍යස්ථාන 4661කදී විභාගය පැවැත්වෙනවා විභාගයට පෙනී සිටීම සඳහා ආයුධම් කරුවන් අද උදෑසනම විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ආකාරයයි දැකගත හැකි වුණේ සාමාන්‍ය පෙළ විභාගයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය එක්රස් කිරීමේ මධ්‍යස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කරන්නේ විභාගයේ පවත්වන අවස්ථාවේදී බාහිර පාර්ශ්වවලින් හෝ ආයුධම් කරුවන්ගෙන් කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ වහා දැනුම් දෙන ලෙස ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා විභාග ශාලාවට ජංගම දුරකථන ස්මාර්ට් අත්වරලෝසු හා විද්‍යුත් උපකරණ රැගෙන ඒම සපුරා තහනම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇත්තේ විභාගයේ සම්බන්ධයෙන් ලැබෙන සෑම පැමිණිල්ලක් පිළිබඳවම සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් සූදානම්ින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා විභාග අධීක්ෂණ කණ්ඩායම්ද දිවයිනේ සෑම ප්‍රදේශයකටම යැවීම සඳහා කටයුතු යොදා තිබෙනවා විභාගය සම්බන්ධ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් 19.11 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 0112-784-208-0112-784-537 යන අංක මගින් විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය හැකි. අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 12වනදා තෙක් පැවැත්වෙනවා. දෙවිනිය ප්‍රදේශ කිහිපයක පුරාවස්තු කැණීම් සිදු කළ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පූජා පිටිය කොටින් කඩුව ප්‍රදේශයේදී. ඒ සඳහා උපයෝගී කරගත් උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙනුණා. සැකකරුවන් ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බඩල් කුඹර මුඩුගහපට්ටිය මීගහ මඩ මාර්ගයේ පෞද්ගලික ඉඩමක පුරාවස්තු කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අවුරුදු 28 සහ 30 යන වයස්වල පසු වන ඔවුන් මොනරාගල සහ හුලංගාව ප්‍රදේශවල පදිංචි කරුවන්. කැණීම් සඳහා උපයෝගී කරගත් උපකරණ කිහිපයක් සහ යතුරුපැදි 4ක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. තවත් සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙතර මන්නාරම සින්නකඩ ප්‍රදේශයේදී පුරාවස්තු කැණීම් සිදු කළ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ රාත්‍රියේ වැටලීම සිදු කළේ. නිදන් හැරීමට සහ පූජා කටයුතු සඳහා භාවිත කළ උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙනුණා. ත්‍රිරෝදරත ගාස්තු අද සිට අඩු වෙනවා. රුපියල් 60 අවම ගාස්තු රුපියල් 50 දක්වා අඩු කෙරෙන බවයි සමස්ත ලංකා ත්‍රිරෝදරත හිමියන්ගේ සංගමේ පවසන්නේ. ඉන්දර මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙමින් මෙම තීරණයගත් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණේ. ක්‍රියාත්මකයි පළවෙනි කිලෝමීටරේ රුපියල් 50යි. අපි ඉල්ලනවා මේ රටේ මගී ජනතාවගෙන් රුපියල් 50ට වැඩියෙන් තීරෝදරත වෘත්තිකයෙක් මගින්ව ප්‍රවාහනය කරනවා නම් වහම ඒ තීරෝදරතේ තමන්ගේ ගමන සඳහා භාවිතා කරගන්න එපා. මේ රටේ මහ ජනතාවගෙන් ඉල්ලන්නේ තමන් මේ මංකොල්ල කෑමට තිත දියන්න ඕනේ. දැන් මේ රුපියල් 17ක් සහනෙ දුන්නා නම් ඒක අනිවාර්යෙන් ප්‍රවාහන ගාස්තු අඩු විය යුතුයි. එහෙමනම් එළවලුළු මිල අල අල ලුණු වල මිල අඩු විය යුතුයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයක් දාන්න. ඒක යම් කිසි කාල සීමාවක් සඳහා ක්‍රියාත්මක කරන්න. ප්‍රවාහනයේ වශයෙන් බස් ගාස්තු සහ තීරෝද ගාස්තු වල මිල නියාමයන් ලක් කරන්න. ආහාර පාන වලට මිල නියාමයන් ලක් කරන්න. ආහාර පාන සකසන සියලුම ස්ථාන වහාම රජයේ මැදිහත් වීමෙන් ආයතනක් ස්ථාපිත කරලා ඒ ආයතන තුලින් නීති නීති පද්ධතියක් හදලා ඒ දේවල් පාලනය කරන්න.
මාතරදී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ දෙවන සහ තුන්වන සැකකරුවන් සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් අද හඳුනා ගනු ලැබුවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරටුවේදී මාතර උපකාරක පන්තියකට සහභාගී වූ සිසුවෙකු තියුණු ආයුධකින් පහර දී ඝාතනය කෙරුණේ පසුගිය 24 වනදායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එහි දෙවන සහ තුන්වන සැකකරුවන් සඳහායි හඳුනා ගැනීමේ පෙරටුව පැවැත්ුණේ. එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් ඔවුන් හඳුනා ගනු ලැබුවා. ජයවීර මුහන්දිරම්ගේ තුනුදු විමුක්ති දෙවන සැකකරුයි. තුන්වන සැකකරුවන්නේ උෂාන් දිසානායකයන් අයයි. මෙම සිද්ධියට අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පැවැත්වෙන බැවින් එහි ප්‍රධාන සැකකරු වන ජාතුංග කංකානම්ගේ සිතිජ සෞන්දර්ය නැමැති 17 හැවිරිදි අයද මෙවන විට අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. පූජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේගේ ප්‍රකාශ සහ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහා සංඝරත්නය කනගාටුව පළ කරනවා. එතකොට මේ සල්ලි වලින් දඹර අමිල හාමුදුරුවන්ලා කරේ මේ රටේ ජාතික විපත්තියක් කරන්න අවශ්‍ය කරන ව්‍යාපෘතියක් ගොඩ නැගුවා. මේ NGO එක එකතු වුණා. මේ රටේ තියෙන අනන්‍යතාවය නැති කරන්න උත්සාහ කළා. දඹර අමිල හාමුදුරුව 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේක ෆෙඩරල් කරන්න හදන එක මාසික රුපියල් 95000 වැටුපටද කළේ. දඹර අමිල මේ හාමුදුරුවන් කැටියේ නොකල යුතු වැඩක් කළා දින්නේ. මේ ඇයට මේ මුදල් ගෙවන්න නියෝග ලබා දී. රවි කරුණානායකලා වගේ මේ රටේ ආර්ථික විනාශ කරපු මේ උදෙසා රනිල් වික්‍රමසිංහලා පැහැදිලිවම අධිකරණ සහ जनाधिपति तुमा सामग जनाधिपति नील निवसेदी इये रात्रिये देशपालक्यान किहिपदिनिकु साकच्छावक पवत्वाति विनवा साकच्छावेन अनतुरुव अमात्य उदे गमन पिल महता मात्य हमुए मेसे अधास पालकला අද අපි ගත කරන්නේ අපේ ආණ්ඩුවේ 36 වෙනි දවස. දින 36ක් පුරාවට හරියට විශ්වාසභංග යෝජනාවක් හදාගන්න බැරි වෙච්ච පිරිසකට කොහොමද ආණ්ඩුවක් කරන්න කියන ප්‍රශ්නේ නම් මේ වෙනුවට රට ඉදිරියේ තිබෙනවා. අපි දැක්ක දැන් 5 වෙනිදා යෝජනාවක් ගේනවා කියලා. ඒ යෝජනාව මොකද තියෙන්නේ? නොවැම්බර් 14 වෙනිදා විශ්වාසභංග යෝජනාව සම්මත වුණු හේින්ද 16 වෙනිදා එහි පළවෙනි ඡේදය ඉවත් කළ හේින්ද 48 වගන්ති යටතේ ජනාධිපතිතුමා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටිමු. 48 වගන්ති කියවන්න ඒක ජනාධිපතිතුමාට ගන්න කිසිම ඉදිරි ක්‍රියාමාර්ගයක් නැත. මෙතර විවිධ ප්‍රදේශවලදී මැති අමතිවරුන් කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කළා. අපි චීනෙන් ණය අරගෙන වරාය හදනකොට මේකේ ගලක් තියෙනවා කියලා රණිලා කිව්වේ නැද්ද? දැන් චීනයට විකුණනක ගල නැහැ. මත්තල ගුවන්තොටුපළ තියෙනකොට කුරුල්ල වෙනවා කිව්වා, වදිනවා කිව්වා. ඉන්දියාවට ගිවිසුම අස්සම් කරනකොට කුරුල්ල වෙන්නේ නැහැ. වෙන මොකක්වත් නැහැ දෙවිය හාමුදුරුවනේ මේ සිරිපාදෙත් දෙන්න නැස් උනානේ. තව අවුරුද්දක් හිටියා නම් එහෙම රට බාර ගන්න වෙන්නේ උකස් කරපු රටක් විකුණපු රටක්. එක්සත් ජාතික පක්ෂය අද ප්‍රජාතන්ත්‍රවාදයේ සුද්ධ වන්දයන් වෙලා පාර්ලිමේන්තුවේ පාරිශුද්ධභාවය ගැන කතා කරනවා. පාර්ලිමේන්තු මැතිවරණ පාර්ලිමේන්තුව කිලිටි කරපු දරුණුම කිලිටි කිරීම කළ තියෙන එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනයට ලක් වෙනවා. අපිට මේ බෙල්ල ගැස්ම දිහා බලනකොට පේන්නේ වෙන මොනවත් නෙමෙයි. එක පැත්තකින් රජය අපගේ විතර බත් කරන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් අවුරුදු 3000ක් තිස්සේ පෝෂණය වෙනවා අපි දැක්කා. ඒ කණ්ඩායම ලවස්තාවයටද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියන සැකය අපි තුල තියෙනවා. දැන් කියනවා පාරට එන්න. මහ බැංකුව කඩපු රනිල් රටගමු කියලා පාරට බහිමුද? කොටින්ට ආපෞසරයක් වන්දිය දුන්න රනිල් රටගමු කියලා පාරට බහිමුද? ජාතික සම්පත් එකින් එක කුණු කොල්ලේට විකුණපු රනිල් වික්‍රමසිංහ රැකගමු කියලා පාරට බහිමු. අපිට පාරට බහින්න තියෙන එකම එකයි රට රැකගමු, රටේ මිනිස්සු රැකගමු, මහින්ද මහත්මය රැකගමු. එක්සත් ජාතික පක්ෂයේ අපි මුදුන් මුල කැපුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමුන්නාසේ දුන්නු ශක්තිය හා ධෛර්යය තමුන්නාසේ එතුමා කෙරෙහි තියාපු විශ්වාසයෙන් තමයි ඒ ගහේ මුදුන් මුල කපා දාන්න පුළුවන්. පක්ෂේ නායකයෝ නැහැ. අද ඉන්නේ කොන්දක් නැති දුර්වල නායකයෙක්. ශක්තිමත් නායකයෙක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි. පාර්ලිමේන්තුව නියමාකාරයේ තියලා ඒ ආකාරයට විශ්වාස භංගයක් ඉදිරිපත් කළා. ඒ විශ්වාස භංගයෙන් අපේ අගමැතිවරයා පරාජයට පත් වුණොත් ඒක තප්පර 10ක් අපි ඉන්නේ. අපි නම්බුකාර විදිහට විපක්ෂය කියලා විපක්ෂය බාරාකාරී කරනවා. බෙදුම්වාදයට හිස නොනමන රජයක් පත් කිරීම ජනතාවගේ වගකීම බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව අවධාරණය කරනවා. අධිකරණයට අපහාස වන ආකාරයෙන් රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය පිළිබඳ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි එම එකමුතුවේ නියෝජිතින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ.
බෙදුම්වාදී මේ වනවිට හිස ඔසෝමින් පවතිනවා. යාපනයේ ප්‍රදේශයේදී අපි දැක්ක පොලිසිය නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙනවා. දැන් මේ ඝාතනය ගැන එකිනෙකාට චෝදනා එල්ල කරනවා. හැබැයි පසුගිය රජය මේකට සම්පූර්ණයෙන් වගකිය යුතුයි. උතුරු ප්‍රදේශයේ විතරක් නෙවෙයි බුද්ධිංශය නැවත ශක්තිමත් නොකරොත් දකුණු ප්‍රදේශයේ කොළඹ බෝම්බ පුපුරනවා දකින්න ලැබෙයි නුදුරු අනාගතයේදී. අපි දැක්ක නළුවෙක් කියලා ඉන්න එළුවෙක් රංජන රාමනායක මහත්මයා පහුගිය දවසේ කියනවා ශේෂ්ඨාධිකරණයේ විංසුරු පහස් දෙනෙක් දැම්මොත් තුන්දෙනෙක් අපේ. අපි තමයි මේක නඩුව දිනන්නේ කියලා. මේක මං හිතන්නේ අධිකරණයට එල්ල කර මරු පහරක්. අපි රංජන රාමනායක මහත්මයා ඇතුළු මේ එන්ජීඕ කාක්කන් සියලු දෙනාට කියන්න කැමතියි මතක තියාගන්න කෝටි 50ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ විකුණුනාට මේ රටේ උපරිමාධිකරණ ශේෂ්ඨාධිකරණ කන්නේ වගේම අනිකුත් සියලුම අධිකරණවල ගරු විනිසුරුතුමල්ලා ඔබතුමල්ලාට ඕන විදියට මුදලට මිලදී ගන්න පුළුවන් පුද්ගලයන් කියලා හිතන්න එපා. සාධාරණ සමාජයේ සියලු දෙනා සමාජ ඉදිරියේ නිර්වත් වෙලා තිබෙනවා. සරත් විජේසූරිය කියන මහාචාර්යවරයා රුපියල් 350,000ක මුදලක් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අරගෙන තිනවා කියලා අනාවරණය වෙලා තිබෙනවා. විවිධාකාරයෙන් ප්‍රවදිච්ච ශක්තිමත් ආණ්ඩුව බිඳවට්ටලා 2015 ආණ්ඩුවක් පිහිටවා ගත්තා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම හෝ ඒකට අවශ්‍ය බලය නොමැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළින් ඔවුන්ට අවශ්‍ය බෙදුම්වාදයට අවශ්‍ය කරන නීතිමය පසුබිම සකසා ගැනීමයි ඔවුන්ගේ ඒකායන අරමුණු වුණේ. මේ සඳහා පැවති ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු පිරිස TNA සංවිධානය එක්සත් ජාතික පක්ෂය ඇතැම් පිරිස් මේ සඳහා විදේශීය මුදල් වලට ඒ කුමන්ත්‍රණයට හවුල් වෙලා හිටියා. රටේ වාසනාවට කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ඕනමෙන්න තිබියදී ජනාධිපතිවරයා එම කුමන්ත්‍රණය පරාජය කරා. සමාජයේ සෑම ශේෂ්ත්‍රයකම නායකත්වය ගැනීමට කාන්තාවන්ට හැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමේ වාර්ෂික මහසභා රැස්වීමට එක් වෙමිනුයි ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමේ 56 වන වාර්ෂික මහසභා රැස්වීම කොළඹදී පැවැත්ුණා. රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියට සංගමේ ගෞරව සමාජිකත්වයේ පිරිනැමීමද සිදු කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය Fortunately modern society කාන්තාවන්ට අද සමාජයේ සෑම ක්ෂේත්‍රයකම නායකත්වයට පත්වීමට හැකි වී තිබෙනවා. කාන්තා නීතිඥ සංගමය කාන්තා නීතිඥවරියන්ගේ වෘත්තීය අභිමානය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර මම ඇගීමට ලක් කරනවා. ඒ වගේම ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී ඉදිරියට යාමට තරම් අද බොහෝ කාන්තාවන් ශක්තිමත්. යුක්ති යාත්‍රාව රත පෙරහැර මහියංගණය නගරෙන් ඊයේ අවසන් කෙරුණා. युक्ति यात्रा रतपिरहर पेरेदा कोलबीन आरंभ वुना ये पसर्वे अवसान किरुने महियांगन नगरेन महियांगन नगर मातेदी जनहमुअग्द पवत्तुने एक सज्जातिक पक्ष नियोजितेन गे सहभागित्वेन අවධාරණය කරනවා රුහුණු රට භික්ෂු පෙරමුණ මාතර පැවතු මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. රටේ ජනතාව ඉල්ලන්නේ ඡන්දයක් නම් අපි ඒක ලබා දීම තුලින් රටට වෙන යහපත ගැන කල්පනා කරලා නිවැරදි තීන්දුවක් ගනිමි කියලා රටවැසියන් හැටියට අපි බලාපොරොත්තු වෙන එක තමයි ජාතිය යහපතට කරන්න මේ වෙලාවේදී එකම සුදුසු තීන්දුව. යලිත් උතුරු නැගෙනහිර භීෂණකාරී තත්ත්වයක් ඇති කරලා මෙරටෙන් කොටසක් කඩා ගැනීමට මාන බලමින් සිටින බව පේන්න තියෙනවා. අපි ඒවත් නැති කර ගැනීමට කටයුතු කරන්න ඕන. ඒ සඳහාම තමයි ඡන්දය ඉතාම වැදගත් වන්නේ. කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයේ හෙලා දකිමින් තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ අතර මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනද ක්‍රියාත්මකයි. පොළොන්නරුවේ ගොවි ජනතාව හිගුරක්ගොඩ නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයේ හෙලා දකින උද්ඝෝෂකයින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙසයි ඉල්ලා සිටින්නේ. ප්‍රදේශීය මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනතා මතයට ඉඩසලසමින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු ජනතාවද විරෝධතාවක නිරත වුණා. නෙදුන්කේණි ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයට මහජන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.
එක්සත් ජාතික පක්ෂයට අද බැරි වෙලා තියෙනවා ජනතාවට මුහුණ දෙන්න. විදේශ බලවේග අද කුමන්ත්‍රණය කරමින් රට අරාජික කරමින් ඉන්නවා. පිට හොඳ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න මේ ජනතාව බලාපොරොත්තු වෙනවා නැවත මැති වුණට හැකි ඉක්මනින් යන්න. අපේ රටේ ගැළපෙන හොඳ නායකත්වයක් ලබා ගන්න එක තමයි ජනතාව රවස් වෙලා තින්නේ. දෙමළ මුස්ලිම් සිංහල සහෝදර ජනතාව ඔක්කොම එකතු වෙලා ඉල්ලන්නේ මහා මැතිවරණයක්. මේ රට හොරා කාලා විනාශ කරලා රට විකුණලා අපේ දුව දරුවන්ට තැනක් නැති කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා නම් තවදුරටත් බලේ රැඳිලා ඉන්න. එයා එක දවල් දකින්න හිණයක් පමණයි. අපිට බහුතරේ පෙන්වන්න මහා ඡන්දයක් අවශ්‍යයි. මේ අතර ජනතා පරමාධිපත්‍ය සුරකිමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් බලන්ගොඩදී පැවැත්ුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බලන්ගොඩ ආසන සංවිධායක අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනට බොහෝ දෙනෙකු සහාය පළ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය දුරිය දැරීමට හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත් කර ඔහුගේ පත්වීම බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රේට් පෙත්සම සලකා බැලීම දෙවන දිනට අද පෙරවරු 11ට අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරුණා. එහිදී 6වන සහ 13වන වගඋත්තර කරුවන් එනම් කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා පෙත්සමට එරෙහිව වාචික දේශන ආරම්භ කළා. ඒ මහතා කියා සිටියේ මෙම පෙත්සමට අදාළව අමුණා ඇති විශ්වාසභංගයට අදාළ හැන්සාඩ් පිටපත අවසන් පිටපතක් නොවන බවයි. එය අශෝධිත පිටපතක් බවටද ඔහු තර්ක කළා. එය ඉදිරියේදී සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතිනවා. එවැනි තත්වයක් යටතේ මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ. පෙත්සම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටද ඔහු ඉල්ලා සිටියා. මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා ගොනු කළ රීඩ් පෙත්සම ලබන මාර්තු මාස 28 වනදා විභාගයට ගැනීමට අධිකරණය අද නියෝග කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති දුරය සඳහා පැවැත්වීමට නියමිත නිලවරණයේ වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයේ වළක්වාලීමට අභිහාචනාධිකරණය මීට පෙර නියෝග කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සඳහා වන නිලවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කමිටුවක්ද මේවන විට පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර අභිහාචනාධිකරණයට දන්වා සිටියා. මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ජනවාරි 21 වනදා ගොනු කිරීමටයි අභිහාචනාධිකරණය නියෝග කළේ. ජනතාව මත පටවා ඇති අනවශ්‍ය බදු ඉවත් කරමින් අගමැතිතුමා ජනතාවට සහන සලසමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. මිහින්තලේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් කබ්‍රාල් මහතා මේ බව සඳහන් කළා. ජනතා සංවේදී ආර්ථික ක්‍රමවේදයක් මේ රටට අවශ්‍යයි. එහෙම එකක් ආවොත් මම හිතන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන ගමන්ම ජනතාවගේ දිගුකාලීන අපේක්ෂාවන් විසඳන ප්‍රශ්නෙකුත් අපිට අභිභවා යන්නට පුළුවන් වෙනවා. 2006 සිට 2014 දක්වා අපේ රටේ සියලුම ආර්ථික සාධක වර්ධනය වුණා. විරැකියාව අඩු වුණා. අපේ රටේ බිස්නස් තිබුණා. පොලි අනුපාතය අඩුව තිබුණා. රුපියල ස්ථාවරව තිබුණා. අද ඒ තත්ත්වය නැහැ. පසුගිය අවුරුදු 4 තුලදී සිදුවෙච්ච ආර්ථික ක්‍රමවේදය නිසා ඒ තත්ත්වය අද අපිට අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යයි. මැතිවරණයක් තියලා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටෙවුවොත් ඉතාමත්ව හොඳින් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නීති විරෝධී ගිනි අවි 3ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා අපරාධිකකේ නිලධාරීන් සමත් වුණා. ගාල්ල සහ මොරොන්තුඩු ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ ඔවුන් සතුව තිබූ මෙරට නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවි 3ක්, පතරොම් 5ක්, දුරකථන කාඩ්පත් 41ක් මෙන්ම මෝටර් රථයක්, වෑන් රථයක් සහ යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 21 වන වියේ පසුවන සැකකරුවන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මොරොන්තුඩු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මොරටුව වෙල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය විද්‍යාලයේ ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රිය අද්මිරාල් ජගත් රඩසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල්පතිනි මාලනී සමරකෝන් මහත්මියගේ උපදෙස් පරිදි උත්සවය සංවිධානය කර තිබුණා. පාසල් හා ජාතික මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් මෙහිදී සම්මාන හා සහතිකපත් ලබා ගත්තා. දකුණු පළාත් කාල්ටන් පෙර පාසල් සමූහයේ වාර්ෂික විවිධ ප්‍රසංගය රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
කාල්ටන් පෙරපාසල් සමූහයේ අධ්‍යක්ෂිකා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ උපදෙස් පරිදි උලෙල සංවිධාන කර තිබුණා. තන්ගල්ල, බෙලියත්ත, වලස්මුල්ල, රන්න, වීරකැටිය පෙරපාසල්වල දරුතරියන් ප්‍රසංගයට සහභාගී වුණා. කුඩා පැදිගම ශ්‍රී සුදස්සනානන්ද විහාරස්ථානයේදී අක්ෂි සායනයක් පැවැත්තුණා. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ජේතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුහුණුගස්සයායේ ඥානිසර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්ුයි එය සංවිධාන කෙරුණේ. කුඩා පැදිගම සහ ඒ අවට ප්‍රදේශවල අක්ෂි දුර්වලතාවෙන් පිරෙන රෝගීන් දහසක් සඳහා ඇස්කන්නාඩි බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. වයිල්ඩ් ශ්‍රී ලංකා සංවිධානය සංවිධාන කළ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය තලවතුගොඩ දියසරු උයන පරිශ්‍රයේදී පැවැත්තුණා. ආචාර්ය ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රදර්ශනයේට විශිෂ්ටතම වනජීවී ඡායාරූප 50ක් ඇතුළත් වුණා. හොඳම වනජීවී ඡායාරූප සඳහා ඇගේම් තිලන ප්‍රදානයක්ද එහිදී සිදු කෙරුණා. 93 ෆයිස් රෙසිඩෙන්සිස් මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහල් 10කින් යුතු නිවාස සංකීර්ණය සුකෝපභෝගී නිවාස 40කින් සමන්විතව ඉදිකිරීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවත්. FA කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා. ඒ සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින් කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ විදුලි ආලෝකයේ මැදිහි පැවති තරඟයේ පළමු විනාඩි 10න් අනතුරුව තරඟයේ සියතට ගැනීමට යුද හමුදා පාපන්දු කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමු වර්ධෙහි නිමාවන විට ගෝල දෙකක් යුද හමුදා කණ්ඩායම ලබා ගද්දී එක් ගෝලයක් පමණයි සෝන්ඩර්ස් කණ්ඩායමට ලබාගත හැකි වුණේ. තරඟයේ දෙවන අර්ධයේදී සිය ග්‍රහණය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වුණා. මේ අනුව ගෝල 4-2ක් ලෙස තරඟයේ පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා පාපන්දු කණ්ඩායම සමත් වුණා. FA කුසලාන පාපන්දු ශූරතාව යුද හමුදා කණ්ඩායම මෙවර දිනාගත්තේ පිට පිටම තුන්වන වතාවටයි. පාසල් ක්‍රිකට් සංගමයේ සංවිධානය කරන වයස අවුරුදු 13න් 15 ක්‍රිකට් තරගාවලියේ දෙවන වටේ තරඟ මේ දිනවල පැවැත්වෙනවා. වැල්ලවත්ත කුරේ ක්‍රීඩා පිටියේ තරගාවලියේ පැවැත්වෙන්නේ කොළඹ ඉසිපතන විදුහල් කණ්ඩායම හා අම්බලන්ගොඩ කුලරත්න විදුහල් කණ්ඩායම අතර පැවති තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මෙම තරඟයේ කාසිය වාසයේ දින ඉසිපතන විදුහල් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි අම්බලන්ගොඩ කුලරත්න විදුහල පන්දු වාර 75ක් අවසානයේදී කඩුලු 5ක් දැවි ලබා ගත්තේ ලකුණු 123ක් පමණයි. ඉසිපතන විදුහල පන්දුවාර 12කදී කඩුලු 2ක් පමණක් තැවි ලකුණු 11ක් ලබා සිටියේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලුණා. ඒ ක්‍රීඩා පුවත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. පසුරු දෙකේ සිට පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk